හසින් නක්දවසේදීත් ඔබ ොමුණ ගැසෙනව පේසේන හැස වැඩසටහනේ. අධි දවස අපි කතා කරන්නට හිතුවා දැම් අවුරුදු සමය අලුත් අවුරුද්ද එක අපි අපේ පවුලේ සෞඛ්‍ය පෝෂණය පිළිබඳ අවධහන යොමු කරන්නටඕනි මේ දවස්වොල ඔබේ නිවසේ අනිවාරයෙන්ම වැඩිපුර කෑමබීම හැදෙන කාලයක්. ඒවගේම කෑමබීම කිව් හම පිටිජාති තෙල් ජාති, සීනි මේ හැමදේම මුහුවෙන අවස්ථාවක්. ඉතිං කොහොමඋනත් කොච්චර ප්‍රශ්න තිබුණ වුනත් අපි කෑම මේසේනං සරුකරගන්න එක අපි හැම කෙනෙකුගේම සිත්්තල තියෙන ආසාවක් ඒ නිසාම තමයි අපි කෑම මේසි සරු කරගන්නවා ඒ එක්කම අපේ හිතත්ත ටිකක් වැඩිපුර සරුවෙන්න බඩ සරුකරගන්නවා. හැබයි ඒකෙදී අපේ පෝෂණය පිළිබඳ අපේ සෞඛ්‍ය පිළිබඳ සමහර වෙලාවට අපෙන් ගිහිලා යනවා. එනිසා සෙහසින් අපපිය දවසේද එ පිළිබඳව පෝධනවත් කරන්නට හේතුව ආාධනා කළා දෙපලකට ආචර සුරංගමරකෝන් හතා අයිබන් නොවතුමාට ජෙෂ්ට මනෝ විද්‍යාාවපදේශක, අධ්‍යක්ෂසිිත්පිල මනෝපදේශනහා පුහුණු අයතනේ ඒවගේ මධදවසය අපි සම්බන්ධ කරගත්තා ජෙෂ්ට, පෝෂණවේදී සංජ හේි ෙදරම් හතා අයිබන් නොවතුමාට වරලත් රසායනඥ ඒවගේ ආහාරහා පෝෂණවේදීන්ගේ සංගමේ සභහපීවත් එතුමා තරනවා. ඉතිං මම මුලින්ම ආකල්පගෙන චුට්ටක් අපි කතා කරන්න ඕනනි ඉද අපේ සුරංග මහසමයගෙන් ආරම්භයක් සපයන් හේතුව. තැ මේදවස්සල මේ වැඩියෙන් අපේ හිත කියනවනේද කන්න බොන්න ඕනි කියලා.වු සිංහලහා හින්දු අලු තවරුද්ද උදාවෙනවා ති හමදදානටම සුබාල තවරද්ද කියල පාථතා කරම මකැමති සාකච්ඡාව වටන් ගන්න. ඉතිං ඇතටම මේ කාලෙද අපි විශේෂම උත්සවර් කායකි අපි කියනවා. මට හොල ල මදම මේ උත්ව කියලා කියන්නේ කියලා උත්ව කියව හම ඒ වචනන්නේ තේරුම සංස්කෘත වචනය ෙර යනෙ මේ දුක් නතන් දුක්ක දෝමනස්යන් පහ කිරීම කියින් අදහසන් කියැන උත් කියල කියන්නේ පහකිරීම සව කියලා කියන්නේ දුක්ක දෝමනස්යන් නැතිකිරීම. තින් අපි අපේ රටේ ගත්තොත් විශේෂෙන්ම චාතික මට්ටමින් පවත්වන ඉතා වැදගත් සංස්කෘතික මංගල්්‍යයක්ත්තමයි මේ බක්මහු ලෙලවල් එෙමනතන්ම මේ වුදු සමය කියලා කියයි. මේ අවුරුදු කාලෙදී අපි විශේෂම මතන්නේ පවුල්ලක සමගියවගේ ගමේ සමගිය මේ වගේ දෙවල් ගොඩක් රැඳෙන මාසයක් තින් මෙ මාසදී සමහර වෙලාවට අපි මේ අවුරුද්දේ සැබෑ හරරිත ේරුන් ැති අවස්ථත් අපිට දකින ලැබෙනවා අපි ගනිසාහට කතා කරමු නමුත් ඉතාමත්ම වටිනා කාල පරිච්චේදයක් පුංචි දරුවන්ට මේ කාලේ. ඒ නිසා ඔබ කිව ආකාරයටමෑ කෑමබීම ඒවගේ සෙල්ලං කරන්න විධ ක්‍රීඩාවන් අලුත් ඇඳුම් අලු තෑගි බෝගයම හමන කාලය තින් මේ කාලදි විශේෂයම අපි අපි පෝෂණය ගැන ඒවගේහම කැමති පෝෂණ වි මත් ගැන හතා කරනසා ශෂම මානසික පෝෂණයගැනහතා කරන්න අපිට කොයි අකාර අපිට මනසට මොවාගේ දවල්ල ලබ ඔ ඇවතකයි අපිට මේ අහන්න දකි ලැබෙන දෙවල් අපි ඔක්කොම අපි ඔලුවට දාගන්නවද එමනැත්තම් අපි අර බට්‍රදාගන්නගේ ඔල්ලුව දාගන්න දේවල්ට පරිසන් වෙනවාද විශෂෙන් කාලෙද. තින් ඇතම ඉම හොඳ දේවල්ටික් විශේ මෞරද්ක බැඳු අපේ චාත්‍ර වාාත්‍ර සහ සිරිත්තුලත් ඇතුල මදකින තතාම හොඳ දේවල්ටියක් දරුවන්ට ඔවලර දාාන පුළහන් කාලයක්. ති ඒවගේ ආකල්ප වෙනස් කරගන්න පුළහන් කාලයක් අලුත්රගන්න පුළහන් කාලයක් තින් ඒ කාලේ හරියට තේරු අරන් අපි කටිතුකරොත් පවලඇතු අපට පුුවන් ගෙනවා මේ උදවෙන අලු තවරුද්ද. යහපත් කරගන්නට සංජේ මාත්මයා අපි වැඩිපුර කන්න බොන්න උත්සහ කරනව මේ අවුරුදු කාලිදි හරිර නිකං බැලුවත්තම මෙච්චර කාලෙකට අපි කාලබිලා නැහැ වගේ. එකනේ අපිට කොච්චර තිබ්බත් මධි කියෙ හිතෙන කොච්චර කෑත් මධි කෙතෙනවා. අතනිින් හට යනකොට කනවාකන් මේ සලඟින් හට යන කොට කනවා ෑගතදරක ගියත් කනවා. විදිදැ මේ චව්‍රාව ගැන අපිටික් මේේ වෙනකොට ලෝකයේ තියෙන විධ රෝගතත්වයන් එක්ක බලන කොට විශේෂෙන් බූ නොවන රෝගතත්වය ගැ ලනකොට අපි කොතරම් සලකිලිමත් වෙන්න ඕනද. ඔහ පලම ප්‍රර්ථනකර නසිලදිහටම සුග අලුත් අවරුත්තත්වවා කියලා අලුත් අවුරුද්ද හඳින් ගත කරන්නට මේ මාසය තුළ. සිර දෙනාටම සුබාලුත් අවරුද්ද. ඉතිං ඇත්තටම මේ මාසේ දිහා බලපුවාම නවවිනිදා සිට ඊළඟදා හත පමණ වෙන කම්ම එක සතියක කාලයක් අවුරුද්ධ සමරන්න හැකියාව තිබෙනවා මේ වර්ෂය තුළ ඉටහේතුව අතරතුර විශාල නිවාඩු ප්‍රමාණයක් ලැබිලතිේනවා. සතියන්ත දෙකකුත් සමඟ පෝයදිනයකුත් සමඟ ලබිලතේයට අපිහිතනවා හොකක් අයට, වෙන කිය අවරුදු දෙකතුන කාලේ තුළ සිංහල ආදදමල ආලුත් අෞද්ධ සමරන්නට බැරි වුණා බොහෝ ප්‍රශ්න නිසා වසංගත රෝග සහ වෙනත් හේතුන් නිසා. ඉතිං අපිම අවුරුද්දෙත් එහෙම දෙයක් නැතුවාම නෙවෙයි අපි යම් තැම් ප්‍රශ්නවලට මූුණ දෙමින් ඉදිරියට අන කාලයක්. එකක නිසා මම පල්මිම දකින්නේ අර පිරිමැස්මින් අපි ජීවත්ව යුතුයි. අවුරුදු සතිය අපි අපිට ලැබුණුදේ අප අර පරිසමින් පාවිච්චි කරන්න ටෝන. ඒකදී මනස ඇත්තටම අප සක්තිමත් කරගන්න ඕන ඒ මනස සක්තිමත් කරගනීම තුළින් හොඳ සිතුවිලි තුලින් අපට යහපත් නිරෝගිසුවයක් ලැබෙනවා. ඉතින් බෝ නොනරෝගත් අපිට වැඩියෙන් නැතුවා නෙවී දැමෙන අවුරුදුවෙලට වඩාසට අසුතුනක ප්‍රමාණිකරත් යහ ඇත ගිල්ල තියනවා. මරවානුපාතය එති යනුව එහම බලනට අපේ කෑම මේ සේට එන කෑම ජාති හදන දේවල් අපි හැම දෙයක් බලනකොට විසාාල මුදලක් පැයන ප්‍රශ්නයක් ඊට හේතුව ලිප ගිනිමලවීම ඇතිවෙන ප්‍රශ්නය තුළින්ම ඒවාට බෑය වෙන ගින්දරවල කාලය ගෑස් ලිපේ කාලය ගෑ සුද්නී කාලය හම දෙයක් මුදල්. ඉති එක නිසා අවුරුත්්තට සූදානම්වීමත් ඒ පැත්තට යනකොටත් අපි කල්පනා කාරිව අවරුද්ධට සුදුස්සු කෑම වර්ගතෝරා ගැනීම ඉතාම වැදගත්තිනවා කෑම මේසිේ අලංකාරර ගැනීමට මේ චාරිත්‍රය අපි අනිවාර්ම කළ යුතුයි. මොකද මේ අප පරම් පරාාවට ඉදියට ගෙන ආයතුයි දවාදරුවන්ට හුරු කරයුතුයි නෑදායන් එකතුවී යුතුයි. මේ හැම දෙයක්ම කලින් ව අවුද්ධ තුළ. ඒ එක නිසා අපි මේ මොන්න ප්‍රශ්න තිබුණත් අතා හැරිය යුතු නොවේ. කියන අදහසයි මමතිටින්. එක නිසා අපිට පාරම්පරික දේශය රස කියන එක අපි මේ කාලේ අපි හැමකිෙනෙක්ම රෝගී තත්ත්වයට පත් කරන්න නැතුව නිරෝගී අයත් තිබෙනවා ඇතින් නරෝගයා ත් යම්කිසි ප්‍රමාණාත්මකව අඩ්ඩු ප්‍රමාණයකින් කැවිලි පාර්ග අපිට සහදන්නට පුළුවන්. ප්‍රමාණයෙන් කුඩා කරන්නට පුළුවන් එකාතකින්. අපි ඒ කුඩාකිරීම තුළින් අපිට අ ඔබතුමියකි වෝගේ. ඒපත්ත යනකොට එක ෙල්ගෙඩයක් මේ පතරෙන තාව ෙසල්ගේෙදයක්ක් අනි පත්න කැවුගෙඩියක් ඒයාකාරයට කනායට හොඳ විසුදුමක්ගේක. එකස කැවන්ගෙඩිය ප්‍රමාණය පි ටිකක් පුංචි කරලා. ඒ ි ට න ඩ ත් කනවා කන. මකට අපිට මේේ ි ර ර රටපි න ොලන් අ ටොික ලක් ලන් ර ඇල අගගල අතිරේ නොයිකුද්දේවල් කෑම මේේසේ අපේ සාමා්‍යින් තිබන මෙ මේේගේ ප්‍රමාණය හදරන්නක් පුළන් ඒවක ද අපි ලන්න මොන් කැවුමක් හදනකොට මන්ට . මි්‍ර කැව්ේ අන් පෝෂණය අනුනයි ඉට හේතු ඒ මන්ට ෙමිනන් ඇ මිස්්‍රයි විශාල ප්‍රමාණයක්ගේ ප්‍රෝටීන් කේදීගේ තෙල්ස්වල්පයක් එක තුළම ගැබ්බවෙලාතිබුණ කියලා රු ගිතත්වයක් හදෙන නෑ ඒවගේ තමයි අපිටගේ සීණ ප්‍රමාණයක් පියඩු කරන්නට පුළුවන් කැව්ගේෙ හදනකොට අවමසණ ප්‍රමාණයක්. නි අලුවා අගගල හදනකට අපට පුලුවනි අඩු සණ ප්‍රමාණයයක් පාච්චකන් තො ගැමුරු තිෙලෙමයෝ දිනකොට වුණ අපිට ඒ ලිප ගි අමලෝල තෙල්තාච්චයක් තියලා තෙල්ටික හොන්ඩින් ප්‍රත්වනාට පස්සේ ගින්දරයම් කිසි මද ප්‍රමාණයකට අඩු කරගත්තම ඒ තුළට කිය තෙල්ගරා ගැනීම හරි අඩුයි. එක නිසා අපේ ගෘහණය දක්ෂ විය යුතුයි මේ තෙල්ටික ගන සමරෝද ුතු ද ලැ කැව්ල. ගොඩක්තිමි නොහර කැවුම ලි දකි නො තෙල් න. අඩුයි උරාගෙනතින අ ඒක ගෘුවණීගේ දක්ෂතාවේ. ඉතින් ඒ දක්ෂතාවේ අනුව අපි කෑම තොට ලුණු ස්වල්පයක් අි වෙනදට වඩා පොඩ්ඩක් අඩුවෙන් සීනිට අපිට බලපාන අහර වර්ග ඔයයි තුනනි ලුණුසහ සීනි තෙල්. තින් තෙල් නික ීරතයක් සීරයට අවශ්‍යයි අපි පනිත් අප තෙල් සයි ආරයක් ගතව අප ඊළග වියචන හෝ ෙල්ති කගු කරන්න පුළුවන් අපිට හැකියවතින නිසාම ආර රසබැලුව කියලා. එතනම් ගැටලුවක් න හැබැයි දියවැඩියාව තියෙන අය. අනිවාරෙන්ම ඒ අයිගේ ඒ බෙහිෙත් මාත්‍රාව.ඒ අවසුද මාත්‍රාව වෙලාවට ගතයුතුයි. වෙලා ඉන්සුලින් ලබාගන්න රෝගින්. වෙලාවට මින්ස්සුලින්ටක බාගතය. ඒ අපි නෑ ගෙදර කියන්නකොට ආනේ අපිටමත් කුණ බේ්ටිකගේ ඒක හරිියන්න හැ. ඒ හරිියන්න නෑ. එතට අපිට හැකාව තියෙනවා? අරයි පනිිසවල ල්පයක් රස බල පිට ොපි කල්ක් ගත්තත කිටි කල්ලටි කල් කැල්ලක් ගන්නන අපිට කෑල්ලක් කරලා රසබල ලඟ න්න තම දවාට ොටි ේ කැල්ක් ගන්න ට පි ර බල පමන එතිමක බඩ පිරන්න රටි කයිලක් න ක් නන දගේ කවුන් ියෙක වුණ මේ හැම දීවඩිය රෝගයකොට වඋුණ යම කකෙන් සල්පයක් පොඩිකු ොනිත්තල ොඩි කෑල්ලක් ගන්න ගන්නි. ඒ ල් ට යරග රසපලාන් හැකයාවති නවා ඉතින් ඒන්දියිට හොඳින් හොද සමබල ආර් වේලක් කරන්න තියෙනවන ඒ ආර්වේලයෙන් පස්සුවම පනිිටස ජති ඒවලා ද්‍යාපින බවක ොද හොඳට විශාල වසයෙන් පලා වර්ගටික් තිය හොදට එලවලුත් මිස්්‍ර එලවලු මේ ෑන්ි තුන හතරකින් එකවර්ගයක් තියන පලාවර්ග අද මල අඩුම ආහරයයටටිකක් හෝ. එතකොට ඒ ශල ුදුර පෝෂක ප්‍රමාණයක් ලබෙන ඒ වගේ රතු හ . <wildlife> <him to> ගොක් රුත් ති හ මද හාල් වලින් දැ ැෙලි පෙවිි හද ප්‍රවනතාවත් වැඩි වැඩි වෙලා තිෙන එක අප ඒටක අපිට සරීරයට ලොකූ අර වෙනදා ගන්න බත් ප්‍රමාණී අපි ගන්න නැතුව අපි බත්්‍රමාණ බත්කෝප ාගකට පොඩි ප්‍රමාණ රඩුරන් රෝලටික වැඩි කන්න පුල. ම ෝල්ටික ඔක්කො ඩි කරනකට අපි පුලන් ැෙල්ල ේ හයකොට පොඩි දෙයක් අපිට ටසබලන්න. ොයි තවතින බහෝතුර කරතා කරන්න අපේ මානසිගවපී කොහොමද පෝෂණය ලබාගන්නේ සහ ශාරීරිකව පෝෂණය ලබාගන්නේ කොහොමද මේ දෙක පිබඳව තමයි සැෙන හසය අද දවසේදී කතාබහ කරන්න ි්‍රාමයක් කරගෙන අපිය අලික්හමයි. ැයි රමෙන් පසුව යළිත් සෙන හැස. ඉතින් මේ අවුරුදු සමය අවුරුදු සතිය තුළ විශේෂයෙන්ම අපි කොයිතරම් දුරට අපේ මානස්සික සුවතාවේ. වගේ ම ශාරීලික සුවතාවත්. ැඩ තිවුණුරගන්න ඕන දෙ කියන කාරණ පිළි බඳව කතා කරමින් සිටිය සුරංග මහත්මය දැන් ඇත්තටම මේ වගේ කාලෙක දීද අපි කියනවානි දැ සමහර රෝකතත්ත්වයන් වලදී විශෂමෝදී වැඩියාවගේ තත්වන් වලදී අපට ෛ්‍යරගෙනවා ඕනමට වඩා ප්‍රශ්නගෙනත් හිතන්න්නපා ඒත් බලපානවා එතකොට මොුණහරි අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා ඉතින් දැන් දැ මේ වගේ කාලයකදී අපක් ආහාරත් වැඩි කරගෙන අර සංජය මහත්මය අපිට දුන්න හොඳ උපදෙක් තමන් එවැනි ඉදන්ගතරෝකත තුයකින්න්නවනම් බෙත් එක මත්‍රාවක්ත් අමතක කරන්නපා කියලා ඒකත් අමතක කරලා ප්‍රශ්නත් වොළුවෙදාගන්න ගැටලුවක් වුනොත් මම හිතන මේ අවරුද්ධ අවසාන කෙළවර වෙන්නේ දුකදායක තත්වයකින්. ඉතින් මෙන්න මේ මානසික සුවතාවය කොචරදුරට වැැකගත් ඔඇතම මම අරමිදිකවක් කුඩා දරුවන්ට ඉතාම වැදගත් අවුරුදු කාල කියලා ඒගේ අපිට අමත කරනට අනිත් කන්නවාවේ වැඩිහිටිය. අපප දන්නවා විශේෂයෙන්ම වැඩි හිටියන් බලාගෙන ඉන්නවා තමන් දරුව වෙදරෙනකං අලුවරුද කොට එය ෑගිබෝග ැතත් ගෙදරාවන ඇතිකර හිතර හට අප දන් අපේ රටේ එක මදකින විශේෂ මේ මේ මහා සංස්කෘතික කර්තා්‍ය තා වටින්නේක අපි හරි තරු ගන්නවා ඉතින් අපට ජීවිත හම ප්‍රශ්නතිමේ ප්‍රශ්න කරලට ජීවතන පටන්ගන්න බැන් අපි මේ ප්‍රශ් එක්ම ජවතය වා. තින් ඒකාලද තාම ලබෙන හොඳ අවස්ථාවක් තමයි ජවිතයට මම ගැන මේසිංහල හහිදමල අලුතවුරුද්ද ඒක මංගේ අවුරදධ වටිනාකම අප නිවැරදි හඳුනාගන්න හඳුනාගන්න. පටක්ගේ මතියන පංචි දරුවන්ේ ායකරන ච ම ද පුතුමකාර මානසික පෝෂයක් ලැබනවා. කොට වැඩිහිටියන් වා ප්‍රශ න ව ම ර ල ංච දුවන් හර ස ේදයක් නතු මහට වැඩ හිටියන්ට අදම කර ලුව ක්‍රීඩ කරන න ්‍රීා න නටරන්න ලුවන් ො හ දව හ කොට ප්‍රශන පි හි .

සන්ය මහම කියද මට මතාක්ුණ ද ශේෂයෙන් දැන් අපේ බුදු හමත් එක් බැඳු සංස්කෘතික පරසල අපිට තිරනි බුද් හමත් හාර කියල සූත්‍ර ත් හාර සූ්‍ර හාර වර්ග හතරත් ගැන කතාරනු කට අප ැ කෑම කන කනගේ කන බොන දේල්ලා තින කබලින් කා හාර කියනකන ත අමතුර තවත් ආහර හිතන්න නතිුණද මනෝ සංචේතන හාර පස්ස හාර මේ විදියට විධ හාරෙන්ගේ සඳහන් කරු.කොට ඒකන් කියන්නේ අ එකදයක් තර කා නසේ. තොකොට ඒ මනු සංචේතනා ආහාර පස්ස ආහාර වගේ දේවල් වලින් අපි විඤඥානාහර මේ ආහාර වලින් ඇතරම කියවන්නේ අ දං කුඩාධරයක්න සෙල්ලන්කට ලබන අදදක. ඒේමද ද දරුවන් හිටිය නොට අදරෙන් තා හක න්නොට නෙක සෙල්ලක්න්නනොට ඒ නැ මතක් කර ලබන සතු ො හර ගන්න ල ක ඒ මතක නක්ක කොට වැඩිහිටියන්ට තා හො මතක සමහට මේ අවුද්ධට අපේ දරුවත්තක් මො පුුරොත්තක් ැෙල ගෙද ගතකරපු මේ කාල පරිච්චේදය. ඒගන් ලැබෙන මානසි කාහ ො වරු ර තු ර හ ොච ප න්න.

කෑම්බීමට අමතරව ලැබෙන අකුත්තෙ ක්‍රඩාාවතුල විශේෂෙන්ම ජන ක්‍රඩා අපිට වෙනෙන හතා කරත් අපට ගන්න පුලන් සහ වටනාකමත්තින එකමතුඒ කරන සමෝහිව සහජීවනයදකට ඒ තුළ ඇති කරනර මේ අනියෝනය ගෞරවය කිඩාකරදදි තකොටිනකක් හඳුනා ගැනීම නිසා තාමහ දවස්ථාවයක් අපි දන්නවා පේරටේ බහුගේ වසට කීපයක්ම මේ ක්‍රීඩාාවල්ට අවස්ථාව ගන්න බැරිවුණ පව හග හැරුණ ති අපිට දැන්ුනත් තවමත් ඒ වසං තත්යන් පතින වගේ විධ අර්බුධ කාරිතත්වයන් හට පවතින නමුත් අපි ඒ සියල්ලක්ම තිබේද

සඳහා ඒවගේම මම කැමති කියන්න ං ඒවරම අපි නැකතට කරනාවගේ දේවල්වල නිකංර නියමයක දිරිත ඇතුව මතරෙකදන වටිනාකම ේරු ර න ද ද මුලිම චාතය තමයි අවසද බැලිීමින් පසේ පරනවද ස්නානය කිරීම කියනෙ අතරම එක තුල ොකු මානසසික කු සන්කවත් න මට හිතන කිය අපි පර දව අමත කල න පර කුණ ොද දානාවගේ මනසක කුණුකාන්ද වතරහමරහත් එදදායිවරන්න තැපත්රගන බල නරසි වල අනවශ්‍ය දේවල් හැගගේීම ියලු මිර සයාව අරහමර. <laughs> . ට න්න ඒ හට ේ සූදානම් තුළ රුවන්ට ොකු පන ියක් ෙනවා. ඒ හාරය ගේ ලබාදන ංකිනර් මංසලකිවේ නු සි හාර ිී හ න සි ෝෂන මන් ප ගේ ට ලන්න ඒ රුවන්ට වගේ තම වැ හිට න්ට ශේෂ රවශයන් ගේයායගත් මේ කාල දී මතක්කරන්න පා යටත් අවශදය . එ වගේම තමයි තයක්. ති ප්‍රශ හ ර ගන හින ද ට ම ඩ තිනවා ගොඩක් පයි ති අතරම ස හ ගො ොඩක් වැ ිය තරම කාල ල න කිය හ න ම ැමත් පල කර න ප ගොක් ල ඔව හල න්න මන්ගේ දරුව ග දරුවගේ ්‍ර ් න ල න ති න්න න්සි ප න්න .

සංජි මහත්මය දැන් අප ගෘහණියෝ ඉසරට වඩා හරි වෙනස් මංහෙම කියන්නේ අපේ පාරම්පරිකව අප කැවිලි පැවිලි තියෙනවන මම සහභාග වනා මේ කොස්වලින් හදන දේවල්. හදන්න බැරි දෙයක් නැහැ කොස්වලින් බලනකොට. එකනෙ කොන්ඩ කැවුම් පවා හදන්න පුළුවන්. පොකිස් හදන්න පුළුවන් එ කොස්පිටි තමයි යොදාගන්නේ. එතකොට පාම්පිටි අවම කරනවා හල්පිටිගන්න කැවිල්ලක් නං ඒක අවම කරනවා පොස්පිටි තමයි එකතු වෙලා තියෙන්නේ. අයිස්ක්‍රීම් පවා වරකවලින් හදනව දැන් එකන අපේ අපේ ගෘහණියෝ අළත්තලුද්දේවල් අත්හදා බලනවා. දැ මේවා අපේ අ කෑමබේලට එකතු කර ගැනීම තුළ තැ අවුරුදු සමේදී වැඩිපුරක ඇවත් පෝෂණයක් එකතුවෙන පත්තක් ගැන හිතන්න පුළුවන්කමක් තියෙනවාන. ඇතටම තියෙනවා මම පොතක් හලියල තියෙනවක් මට මතකනෑ එතුමියගෙන් නම කොස්වලින් වියන්ජ නසූ පහත් කියලා. පොතක් තියනවා එපතුමගලක තියෙනවා. ඉතින් ඒක බලපුුවම අපිට කොස්වලින් හදන කෑම ර්ගටික ගොඩාක් වර්ග ගඩක් තියෙනවා. ඉති මේ කොස්වල ගත්තම කො ඇටඒ විි් පුංචි කොස්සට සාල කොස්සගක් හැදෙනවා. ො ඇටේ තුළ විශාල සක්තියක් ති නවා විශවාල් කොස්ගහක් අදනතර. තුමි කොස් ඇටේගත් තම ප්‍රෝටීන් අනුනයි කනජිලබන අනූනයි. ඉතින් සුද්‍රපෝෂක අනුනයි. තොර බලන්න මෑරල් ටිකට කොස්ටක් කොස්සට ටිකත් දපුවාම මෑකරල් කනන්න ඇති දාල්පුදාලාඒක නවා බෝංචිලිකට දැමත් බෝංචිේ කොස්සට කන්න තියයි ෝංචිත්ේ එකගනවා. තම කොස් ඇට පවා එතන තිියට කොස්මා දුලු. තොර දේවැඩියාව කියලා බොහුදුරට අපේ අය. මුහම පරිසං වෙන ගැන සමහරයන්න හොදර පරිසංගෙනවා. හැබැයි ඒ සමලාට කොස්මදුලු ටිකක් දෙල් ටිකක් මේ අපි රටේ තියෙන වස විස නැති ස්වාභාවිකාර අප ඇත්වෙලා. ඉතින් ඒක අපි ඇත්තනම හොඳ නැහැ. අති දේවැඩියාව කියලා විශේෂහාරයක් නෑ. අපි පෝෂණ වවදිින් හැටියටේ රෝගයකට හෝට නිරෝගිව ඉන්දනිි කෙනෙකුට රෝග ජීවියක් ගත කරන්නට අවශ්‍යය කෙනකුට හොඳ සමබල ප්‍රෝෂණය දෙනකොට අපිට අප ඇගේ තියෙන ප්‍රමාණිතමයි හාල්වලින් අපි බදගත්තම බත්කෝප දෙකහාමාරක් තුනක් අතර ප්‍රමාණයක් මේ පි ගානක තියෙනවා. ඇත්තරම අපිට අවශ්‍යවෙන්නේ බත්කෝප දෙකයි උපරිම වසෙන් හාල්ගෑම්MCයි ඒකත් පවිශාල වසයෙන් කයවේසා වැඩ කරන. ඒෙගත්තම අපේ ගෙදරයින්න ගෘහුණීගේ ප්‍රමාණය ත්තු ඇතරම් බත්කෝප තුංකාලක ප්‍රමාණය අඩුවේ නොවත්මේ සැද හය අටක් අතර ප්‍රමාණයක. තොර අපිට අවශ්‍යවෙෙන්න්නේ වැඩි දියකට බත්ම මේ සැඳී අටක් දහත් උුණකා අතර ප්‍රමාණයක්. බොහොම අඩුවේ. හැබැයි ඒ ප්‍රමාණය අඩු කරලා අර කොස්වලින් හදන. වියජ නතයැම තවත් ශුද්‍ර පෝෂකත් එකට එකතු වෙන වගේම බත්වලට යන්න වියදමත් අඩු කරන්න පුළො ඒකනිසා මම යෝජනා කර නෝමි අවුරුද්ධෙන් පස්සෙමේ අවුරුද්ධෙන් දිකටම. අප අර පිරිමැස්සට එකතු වෙනක පිරිමැස්මට එක වෙනකොට සහල් වලින් අදන මේ බත් ප්‍රමාණය පිගානට එන අඩු කරන්න. එ ප්‍රමාණය අඩුකරන්න. අඩු කරලා අපිට ගමී තිබෙන මයුකාලවලි බතලලින් කිරියලවලින් පිින්නලවලින් කොස්වලින් දෙල්වලින්. හැම දා හැම වේලකටනු තම්බන්න භියංජනයක් හදන්න එකක කොච්චි සම්බෝලයක් හදන් ඒත් පැත්තකට දාගන්න පුළොන් අපිට. ඒකෙන් කොටසක් එකට එකතු කරගන්න තව කෝප භාගයක්ූ විතර. ඊට පසේකට අනිත් දේවලුත් අපිට එකතු කරන්නට පුළුවන්. ඒවගේම තමයි මේ බත් අපි උයන දේ ගෙදර. අපි අද අධිටන් කරනොන එක බත් ඇටයක්වත් අපි ඉඳල් ඉවත් කරන ඉදුල් කියල කියන්නේ ආහාරවල ඉවත් කරන දේවල් පොතු සහ නරක්වෙච්චි කොටස් ඉවත් කරන බහ දෙනයට ගෙදර. එක ඉදුල් කියෙනක මන් අයින් කරේ එතවට ඉඳදුල් දාන්. ඉඳදුල් නෙවෙයක දානු අපි අහර සූදානම් කිරීමේද ඉවත් කරන දරපුයි. තො ඉදුල් බත් ඇටයක් කියල කියන්නේ අපි වෙළඳ පොලෙන් උපියල් දෙසිය ගානකට මේ කිරල මේ බත් ඇටේටත් මුදලක් ගවලලා ගිනිිලතිේ. ට අපි අපි අතේ බත් ඇකක් තැවරි ලාතේ නොන අපික විසි කරාණං අපි මේ අවුරුද්දේ අප අධිටන් කරන්න ටෝනෑ තකොට අපිට බලන්නඒෙන් කුණු ගෙනියනයට නගර සභාවරයිට. කුයි තරම් පහසුවදද කියලා. ඒටි ධාන පුළුවන් කොම්පෝස් භාජනයකට අ ඉන්දුරල් දෙමේනි දාලතියන්නේ. එතකොට ඒ ටක එකතු කරලා ගොමටිකක් කවලන් කරලා යම්කිසි පාත්තික අවලුත් අවරුත්තේ අලුත් පැලයක් හිටවන්න ගොමටිකක් මේ අපි ඉදුුල් ඉවත් කරන ලද ඉදුුල් කියනක නෙමේ මක කියන්නේ අ අහර සුද්දකිරීමීඉවත් කන ිකත්ඒ කොම්පෝස්ට් අපි කාමණික පෝර ටිකඒට දාලා ගොමටිකකූත් කවලං කරලා උබ නිකං වතුර ටිකක් දවස් පාක් වක්කරන්නේ එකට. ඒක හැතෙනවා කූර තම් පලා. ඒක හැදෙනවා වෙනත් පලාවර්ග ගම පොල් පලා නොුවයිකොත්වර අපිට හිතන්න මේගේ පහක් තිබිල පහටර ඉන්තුල් වතුටි දැම්මෝතිින් මාල්ලු සෝදන ලද වතුටක දැමත් නයි ප්‍රජෙන් පොස් පරස මගිගේ පැවලටනවා. ඒකින් හැදෙනවා. තොර දවස්සේ දවසක් ඇර දවසක් ඇර අපිට පුලුවනි පලාමිටියක් ඇර ගන්න අතට ඒ ගන්න පුළුවන් ඉතුරු බල ආර සුරක් සිතාව තුර අපි ඩොල්වැෑයන්න නෑ පිට රතින් එන්න දොල්ට ඉතුර වෙනවා. අපේ ආහාරර් වේලට. ඒක නිසා ඉන්දුල් වතුර ටිකවත් වේද කරනවා වතුරටත් අපිට වේදංවෙන්නේ ඩොල ඉන්දෙන. ඒක යපිහිතන්න ටඕනේ ොට ඒ වතුර බින්දුවත් අපි පුුවන් හෝදලා හැම වෙලාම ලක භාජනිකරති අර පැවලට පත් කර අපි රටේ අපිට නගරේ දෙන ජලේ පවා පිරිසුදු ජලේ මුදලක් වැයකර ල අපිටේන්නේ අපි පානය ෝදන්න ත්තේකක්. එහම බලනකොට මේ අලුත් අවරුද්ද තුළ මේ පෝෂණය රැකගන්න. අපි ආර්ථිකව ආර්ථිකය සක්තිමත්තුනේ නැත්තන් ගෙදර අපිට පෝෂණයගෙන නි නෑ. එනිසා ආර්ථිකයත් කළමනා කරණය කරන අපි අම්කිසි පෝෂණ පදාර්ථටිකක් ලබාගෙන අපි අලුත් අවුරද්දේ අලුත් තාරම්භ්‍යයක් ඇතිකරම කියන දස් තමයි ම කියල. wartawan හිitaने ට ke ැख लाप නිව ంతवाයි පhangaगा ने. අපි නිවසේ ආර්ථිකය හරියට කළමනාකරණය කරගත්තත්. ඉඩ පස්ස අපිට නිවසි පරිබාහිරව මුළු සමාජයම අපි ඉගෙන ගන්නව කොහොමද කළමනා කරණය කරගන්න කියලා. ඉට පස්ස අපිට මේ ඇත්තටම නැහැ නැහැ. එහමනත් තන් ඩොලර්නෑ අරකනෑ මේක නෑ කියීමට වැඩිය. අපිට හොඳ ස්ථාවරත්වයක් අපේ රට තුළ ඇති කරගන්න පුුවන් හැබැ මහිතවා ඒ ගෘහණයන් විදිහට අපේ විශේෂ වගකීමක්තියෙනවා. අපිට පුළුවන් අපේ පෞුලම එකතු කරගෙන මේ තැනට අරගෙන එන්න තැවත්තුොරතුරු අපි තියනොතා කරමු ග්‍රහණයක්කාරගෙන.හඳයිවිරාවෙන් පසුව යළිත් සනහස. අපේ කතා කරමින් සිටේ අපේ මානසික සෞඛ්‍ය වගේම චාරේරික සෞඛ්‍ය පිළිබඳවයි විශේෂයෙන් ඉතින් මේ අනුත් අවරුදු සමේ. මොන තරම් ගැටලුකාරිතත්වන් තිබුණාවුනත් අපේ නිවසේ සොළුවෙන් හරි අපේ අවුද්ධ චාරිටික ඉඩු කරනවා තින් ඒ අතරතුරේදී අපේ මානසික සෞඛ්‍ය ශාරිලක සෞඛ්‍ය රැකගන්න පොහොමද කියන කරණාවයි අපි කතා කළේ හොඳයි සුරංග මත්මයක් දැන් අපිට එකතු වෙලා කරන්න පුළුවන් මානසික සෞඛ්‍යත් වැඩි දියුණුවෙන දැන් මොන ප්‍රශ්න තිබුණනත් අපි තව කොවිඩ්ඩ එකෙන් ම දිලා නහ දැන් හැමෝම ඉතාගැෙන ඉන්නවා දැන් කොවිඩ් නෑ කියල දැ සමාර වෙලාවට මේ ගැෙන කිසිම අවධානෙකුත් නැහ. ඇත්තරම මේ අපි පාරක තොටකෑනකොට වඋනත් සමරලාට අපි මොක ආවරණෙත්. පළඳගන නැති බොහෝ පිරිස් සිදාකිවා. අර මුලද තිබ්බ බයත් දැන් නැහැ නමුත් අපි දැන් තවම කොවිල් දකත්ක තමයි ජීවත්තයන්නේ එතකොට මේ දවස් සොල අපි කොයි විදිහටද ඒ ඒ මානසික සෞකේ වැඩ දුණ කරන්නන අප හි හිතු වෙලාට හි ුතු විදදියට වැඩ කරන්න පුළුවන් වම තරම ගොඩක් පරිස මකද අපට හබුන ස්ථාව ප්‍රජ ගන්නවාගේ විශේෂයම ප සෝක කියෙන සැලකිිම න කදට සෞක සමන් ත දිරි අවරදධම අප ජීවිතයේ . දියුණුවව අතන් එ හිටිනෝයි කැන කඩ ටීමට ලක්ගෙන පුළුව. තින් ඒනිසා විශේෂෙන්ම අපි පරිස්සං වෙන්නඕන හැබැයි අපි නෑදෑ ගමන් ඒ වගේ විශෂමදන්නවා පුංචි දරු හරි ආසාාවන්නවා ගමට යන්න තිය එනිසායි යාගේ සිහන බාපපුරත් නැතිකරන්න හොඳනැ කෙම හින්න කද මට මතකයි දැන්ටිකත මේ අවරුදු මාස පටන් ගතත් එක්කම රූපාහහිනි නාලිකාලින් අවුද ගැන පුර දැන යන ොරේ වගේ ලසන ොහ ග හැන හ අපිට පුද දර ෙ දරු හරම සතුර ැන හනොට අරුදක හර ට මට න ගනන් කරන්නේ ති එ අපි පරිසක් වෙන අතරීම ඒයාගේ ඒ ආස ග ර බැල ම ද . ගේ පච න හ . ගගේමති විශේෂෙන් අෞුදදු කාලේ මත වර්දදිී තේරුන්න්න ප සහරදන ඒක නිකං වානජ පරමාර්තෙන් ලකට මතු කරද ප න කියන්නේ නමුත් මේ අවුද්ධය හැදල තිබුණු අපේ අර ගුණ ධර්මටක කටක හොදවස්ථාවක් යටට පත්න ද ප යිම කියන හරි ොට හොද අවස්ථාවක් ල පර ී න්දන්න විශෂෙන් උපදේනට මම එකක ප්‍ර්න පවලුලයි ගොලන්ට අවස්ථාවක්න දැම වෙන සද හර පසනද ගනාව ඇති මටක ද නවත න දැග හ ො ට ද ේ. कर आप वल ैदी ैदि दवल कोडක් न කියला හි न ट न न मान ड पदन ड पा र न ज कर कर කनन ड म ක अगर ක अगर स

වැඩ හිටිය ො හ දරුවට දරුවත්තකම කාල ගත කරන්න. ि हम वा ऊपर ो एक ब देख मा ्य पासे මता कर තු ना पास ාिक थमांग में निमा खाले कोह ගත कर किला रािया बलिया किया से लाकलेले पन वा කිය පු मामा वा ම कि हारी වැ्यගत केमा कि दरवा लोकेट री मा ළුවන් කාලපර්චේදයක් කවරුද්ද තින් එනිසා මේ කාලය එකකන අවුරුදු අලුත් අවුද්ධ කියර දිනේල් පස්සත් තව සතියක්ත් දෙක් යනක අපේ මාසය පුරාම අපි කියන බක් මාසය කියලා ඉතාම බොම මේස් සෞදර්ය අනුවන මාසයක් ඉළට වෙසක් මාසේනති මේ කාල ප්‍රචේද අපි තා හොදින් ගත කරන්න ල එක ොක මානසික සුවයක් ඇති කනල ති න සික සුවේබෙනින් අපිට ලොක මුදල පවශ්‍යන සල්ලි කොඩක්ෝ න තින් අප රියට කලමනා කරන රවත් අපේ කාලේ ඔබකි වගේ සෞඛ්‍ය අරක්ෂාවගනත් හිතලා අපට හොඳින් හිතවත් අපි වෙනසක් කන්නපුල

තන්ජ මත්ම දැන්හ අපි හැමවෙලාව මර නැති දේවල්ගෙන හිතන්නේ. අපිට තියන පොඩි දේගෙන අප හිතුව අපි කොතරම් සතුට පත්වේද කියලා හිතවවා මොකද තැන් මේදවස්වල ඔන්න තියන අර්බෝධයක් ගෙන කතා කරන්න අපිට කඩින් කෑම ගේන්න විදික් නෑ. ඇැව දරනම්මන් කැවිලිකොක් කෝම ඕඩ කලා ගන්න. දැම් දාසැරේ බැහැයි කියලා ඔන්න හිතන්නට පුළුවන්. එහෙම නොහිට අපට පුළුවන් විදියකට දන්න විදිහට දන්න කෙනෙක්ගෙන් අහගෙන හරි අපිට ගෙදරති මේක හදන්න පුළුවන් වනාන. කැව්ම් කෝඩ හරිෙන් ඕනෙ නැහැ නමුත් ඒ පදමාරගෙන අපිට කොන්්ඩ කැවම් රසේ ගන්න පුළුවන්නක් නෑද ඇති අපි ගෙදරයින කණ්්‍යයෝකන්න එහෙම අපට අ නැති ගඩාක් දේවල් අයිංකරලා තියෙන එක දේගෙන අපි හිතුවොත් ඇත්තටම අපිට ඕනම කෑමවර්කයක් හදන්න YouTubeුකේ එක නාලිකාවල පාඩම්මාලාවන්ික තියෙනවා. එතුරඒ අදාල එක ඉක්්දියට හදන්න පුළුවන් පොත් පත්තිය න ූපසාතර පොත් යෙනවා. ඇත්තටම ඉස්සර ගෘ විද්‍යප කියලා පිෂයක් එදරට තිස්කොලවල තිය නොතික ඉතා හොදට ඉගැන්වා පාසල්වල දියනියන්ට. එතකොට මේවාගේ ය ඒ තීන්නේ යම්කිසි ආදර්ශයක්ය ළමයින්ට ගන්න අන්න ඒකට අනුව මේ YouTubeුට වල වැලුවත් අප අතාරීෙන් නරකයි. ප්‍ර්නේතියෙන්නේ ිනිස්සුන් හැම ලාම අපි අයයි සූදානම් එන්නේ අනිත් අයගේ කුම් ොඩවල් ටික පොළුවටදාගෙන ගරුත්තර පුුණගොටතමයි ගන්නහදාරන්නේ හොදවල් ගහ අප ඒකින් වෙන්නේ අපි මනස හරියට ව්‍යකූල වෙනවා. තැ මේ දවස අපි බැලවුවත්තින් අපි මනස එකනිසා අපි එකින් ඇත් වෙලා මම දකින්නේ බොහෝ වෙලාවට මේ අපිට ඉගෙන ගන්නට පුළුවන් යමක් ගැන ඒ අපිට ඉගෙන ගන්න පුළන් මුගත් අපි සල්ලි මේකට බැය වෙනවා. කිය ඩේටාරි. තුර මේකෙන් අපිට ඉගනගන්න යමක් ඉගනගන්න. අරකිවෝ වගේ මෙත් ගෙතරායත් දවාපුතාලත් එකතු වෙලා අම්මට තාත්තට අපි ඔක්කොට මේක ටිගතු වෙලා අර කොඩ කැවමක් හදනට කොඩෙක් කැවමේ උඩට කැවම උඩට කුට්ටකින් එක ගන්න හැට මුංහට කවු්ට හදන හැටි වැලි තලපටික හදනැටි අලුවටි හදන ැට රිබට්ටි හදනැටි මන්දක්කා අපේ මන්දාව පන්සලේ. හහාමුදරුව නිල් පාට කිර බත් හදර තිබුණ. හදල තිබුණ නිල් කටරු මල් වලින් ඉස්මෑරකගෙන පරණර වර්ග භාවික වාාවික වරන්න හ ස්වාභාවික වරණක. රතු බීටුට් දි කොළපාටරන්තියන සවභාවික වල. ගත්ස් වල ඒන පටරුරු මල් ගහේ කොල. තම රන්තිම එතකොට අපි මේ විදි පෑන්කේක්. මේයකෙ නොයකුත් දෙවල් පාට කරලා ඒවැනි වර්ණකයෝදලා පාට පාට මේසයක් හදාගන්න අපි දනුවනුත් එක් යොම වෙනවනන් ඇකිතාම හොදවස්ථාවක්. එතකොට අපිට පිට තින්ගේන අපි දන්න නෑ පිට තින්ගේෙන කැබිලිවර්ග ගැබුරුත්තෙලේ කීවරක් බදපුත එල්වාර්ග. පි දන්නේ මේ හදපු පිටිටිකුඩින් කරපපුත්තු කීදිනක් ගාද කියලා. අපි දන්න මියකි නක් ගියාද කියලා මේම වහල තිබුණ දම පිරිසුද්දමට මස්ස ඇහවද. තින්ම ලස්සනට සුම පරිසරක හද හදල දයන්නේඒ හදනකොට අත්ික හොඳට සබන්දාල හෝදල අදමක හැදවී හොඳට පිරිසුදවෙලා අපි මුලු තැන්ගේට යන පුද්ගලය අපි කියන්නේ නාලා පිරිසුද්වෙලා හොඳ පිරිසුදු ඇදක් ඇදකයන්න කියලා මුල තැන්ගේට. එහිම අපේ රටේ පුරුද්දක් ම දකල නෑම හොට ලකු හටල්. ඒට පුළුවන් ේද යිද ෝක ඔකට අප හිතුවන්ඟට කෑමත් එපා ව ත්වකට පත්ව පුුවන් අප යෝජල ප පරිදිම ආර සුරක් සිතාවයට අපට ලොකු කැවු ගෙදියකට වඩා අර මකිවේ පොඩි කැවු ගෙඩිය අපිට ලොකු කිරිබත් කෑල්ලට වඩා පොඩි කිරිබත් කෑල්ලක් ඊට පස්සේ අපේ ගෙදන අයටආවශ්‍ය ප්‍රමාණයට පිට අපට ගෙවල්ලට දිනවන්න ඒත් කිරිබත් අදන. අපිත් කිරිබත් අදනවා. එතුට බැලි සල පහදනවා. එතු අපේඒ අයටත් අපි සංකේතාත්මකව කිත් පොඩි කිරිබත් කෑලි කගේේපයක් පඩි ැලි සලප කෑල පොඩි කැවු කියේපා ො එහනුත් කැවුන් ලබෙනු හනුත් කැු ලබෙනවා හහි කිරිබත් ලබෙනවා මෙ මේහි පට කිබත් ලබෙන. ඉතින් නිල් පාට හරු කිරබත් ලැෙන අ පත්තිෙන් කොල පට ු කිරිබත් ලබවා. ඒයි ඒගේඒ නිර්ා වර්ණක ගන්නු ලද පාට පිගානක් විසි නොකරන්න. අපතේ නොකරන්න නැතිවුත්ේ ඒගදරට යා මේ ගොල්ලොේ කිරිිපත්තික හදලලා යෙන මේ වැඩියඒගොල්ොන්ට වැඩිුුණ ොකදගන්නන්නේ සවස්වනකන් තියන්නට බැ එක විසි වෙනවා. තුයි හමුණුත්ඔො සීතකරණය ප්‍රෝජණය හරි මේ ගපඩා කරලා පස්ුව සත් කරලා හරි ගැනීම පිළිවෙතකට හරියන්නත් ඕවන. මොකද කිසිම දෙයක් මම ඉන්න අලු තවරුද්දේ විසින් නොකරන පතිපත්වීම ඉවත්ත දමන්න නැති පතිපත්තිීම එනිසා ගෙතර හදන්න තමන්ට අවශ්‍ය ප්‍රමාණය ය ප්‍රමානි අඩු කරන්න. හොඳයි මම හිතන අප හැම කෙනෙකුටම හිතන්න යමක් තමයි ඉතුරු කල්ල දෙන්න අපේ සුරංග මහත්මයක් ඒෙවගීමම සංජයමාත්්‍ය බැයි කාන්තාවන් විදිහට අපි දැ මේ වැඩසටහන නරම්බලා නිකංගින් එපා ඔබ හිතන්න මේ ආමන්ත්‍රණය කරන්නේ ඔබට මට. එතකොට අපිට මේ හිතන දේ තුළ මේ ඇතිකරගන්න සිතුවිල්ල තුළ අපිට අද ම්‍යතන නව අලු තවුරුද්ද නවතාවෙන්ම දකින්න. අපිට හොග අක්තේවල් අරපිරිමැස්ම එතුළු කරගෙන ඊට පස්ස අර නැහැයි කියන්න බැහැයි කියන තැනට යන්නේ නැතුව හුංගක්තේවල් අපිට මේ අවුරුද්ධේ ආරම්භේ ඇතිකරගන්න පුළන් හැබයි එකමදේ අවුරුද්ධට විතරක්ණ මේ මේ කියන්නේ. අපේ ජීවිත අලුත් කරගෙන මුළු ජීවිත කාලයම ඒ මාවත අපි අන්න ඕනේ. එතකොට තමයි මේ ඉතුරුව අපිට ඇතිවෙන්නේ. විරාමය කරගෙන අලිත්හමු. හොඳයි විරාමෙන් පසුව යළිත් සෙන හස. අපේ අවසාන කාල පරිච්චේදදියටට විල්ල තියෙන්නේ සුරංගම හත්මය. හිතනවා මේ සරේ දැන්. අපි දකිනවා ගොඩාක් වෙලාවට අපි මුගක්කුන් අර වෙනදට බඩා යම් තාක් දුරකට අපේ වවිනය ශක්ෂණය වෙනස්කරගෙන ඉන්නවා වෙන ගැටලු ගැනීම මම කතා කරන්නේ විශේෂෙන් අවුරුද් ගැන තැන් අවරුද්දධ අපි කින දෙයක්ත්තමයි ඉස්සරනම්. මේ වෙනකොට ආය කන පිරෙන්න්න රති ඥහෙනවා. ඒ ඒක මම හිතනවා අර අපිට ඔය පාස්කු ප්‍රහාරයත්තයක්ක ඊළන්ඟට අපිට ඇතිවිච්මි කොවි් සමයත් එෙක්ක අපි අපිම තේරුන්ගත්තා මේ ගින්දරවලට සල්ලි පුචනයක තේරමක් නැයි කියලා. දරුවන් පොඩි ආස්වාධයක් ලබන්න වනිේ අම්තාක් දුරකට තවටි දවසක් මේක පොඩ්ඩ පොඩ්ඩ හෙමිය අවරුදු සතිය තුළ. නමුත් අර ඉස්සර තරම්ම ඒක දැනන්නේ නැහැ ඇහෙන්නෙත් දැ. එක පත්තගම් බලනකොට ඒක හො පැත්තකුත් යෙනවා මොක ද අපි දකිනවා අපි සෑම අවුරුද්ධකම මේ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකට විමසීම් කර නොකට බැඩ්ඩිම ප්‍රමාණයක් තියෙන්නේ රතිං්ඥ සහ බීමත්තරිය පදවලා.බිෙන මේවා ආවම වෙනවා මේ තත්වයක්ත් එක්ක. මම කැමති අප නැව අවරුද්ධේ ඒ ආකල්පමය වෙනස ඇතිකර ගැනීම යහපත්. ත ම හො ද කබ මතකර මකද ද ශේෂම අපේ ජනතාව ොඩා දැනුවත්ේ ැ විශේෂයම සමාච මද තුලින් දැනවත් කරන රතිං ඥාවගේ හන්ඩ කඩා සතුට ොච හනිකරක ෝගේ කං අඩි පැල්ල ැරන කියනෙක ද රතින ුඩ කරල්ල නි සතුන්ට රත සද නිසා වැ ේව විශේ ච දරන් ල ිේ ප ච ද ත්තු කියල තු ක් ර තු ද ච දර . ල කරු බ චක්‍රවගේ වචර හනි කරය නො රෝබ කිවාකාලට ඉතා අධික සබ්ද නගමින් රතියා බට්ෝ ව ලක සබ්ද පත්තුක ෙඩ සද ට හ ල ාවම කර පුහ දට පු දර ද ර න්න විශේෂම ත දඇත්ම දන්වට සහ දේවලි දරුවට සන්විදය කන හරි දගත් මනමතකයි පුංචකාලමට අම්ම කියන මේ බත්තට පාගන්න පව් කියලා. ර පුංචකාලෙටතු නහමයි ත දැන්තේ ව කිය හ ල . Zoysiant, ප න ව හ ගන්න ද ව පව ව තෙම ෑම වෙේලා කුසර නතුව කොච්චර ලකයේ සාගින්නේ න ද . පහනේ ඇතරම කම පදදාත වැඩවනර නු ගන වන සංකල් අකල් වන න ම හට ද බ ද ම ංක ම ප පුච දරව ක්ද ගනමතට පොඩිකාලිකර දරුව එකටඒ පට බයිහන වරදක්න්න හැම න න ම විශේ ාන දර ට හො ට ගෙදරමේක පට ගන්න පුලුව නි ම ආල් පම වනස ඇති. ෙන අප ෙරින් පට ගන්නන අපෙන් එන්නඕනෙ එකතින් අප පොළුවන් අලුත්වෙන් අප අුත අදහසෙක්ක පුංච දුවට සන්විධය කරන්න විශේෂයම අපි වැඩිහිටියන්ට සලකනති දක්කහම දරුවු ඒආදර්ෂට ගන්න ඒආදර්ශ තුලින් අපිට පෙන්න්න පුුවන් එන්න මෙම අප වැඩිියන සලක ඔබොලත් අපහම පවල්ලක් හැටට මේ අලුත් අවුද්දේ අු සිතු වල අු හැගගේිමක් අපේ ජීවිතය ලස්සන කරගන්න අපට පුොළුවන් කියෙන ඒ පණ විඩේ තමජ අපි දරුවන්ට දෙන්නඕන. සං ජමහත්ම අිවූල් තාර්ථකයත් එක අපිට පිට රටින් එෙනවා ඕන තරන් දේවල්. අපි හිතනවා මේක තමයි හරිම මරු වැඩේ කියලා. නිය මයි මේවා කියලා. හැබයි අපි පැටිස් එකක් ගත්තත් කට්ලට් එකක් ගත්තත් රෝල් රෝල්ස් ගත්තක් අපි මේ හොයන් නිමකක්ද රටන් එන අල මයි මේක දාලාතියනවද කියලා බලන්නේ හැබැයි බතල ටිකක්කේම මං්ෝ කටිකක්කම දැම්මොත්නකට හරි ප්‍රශ්නයක් එක දාාතින මං්ොක්කනේද. අපි අපේම දේවල් හෑල්ලු කරන්න බාල්දු කරන්න පෙළඹිලා තියෙන අපි දන්න අපේ පටිනාක ඕ ඇතටම දැන් අපි අද මේ අලුත් අවුරුද්දේ අපි මුරදම පැටකිවෝ වගේ පතා කලා වගේ අපි ඇත්තටම කල්පනා කරන්න වන රටේ ආර්ථික තත්ත්වය අපි කෝමද ඉස්සරහට සතේ පවා පොතුර බිින්දුවෙන් පවා පිතුරු කරන්න කොමද කියේලා. එහෙම හිතන අපි හැම විටම අපේ දේශයව අ වගා කරගන්න ලද ආහර වැඩියෙන් පරිභෝජනයට ගන්න දැම්බල අපේ පලාවර්ග එමටයි. එක ඒකවර්ග පලාවර්ග තියෙනවා. අපිට සත පහක වියදමක් යන්නේ. මේ පලාවර්ග මිටියකින් ටිකක් කොල ටිකක් කඩාගෙනවිල්ල ඒක පැත්තකින් තියලා. මයොක්කා අලකිලෝ එකක් ගෙනල්ල ඒකිලෝයකින් ස්වල්පයක් අපි ඇරගෙන ඒක හොඳට තෙම්පරාදු කරලා ට කොලටිකුත් නිශස කරලලා හොඳද ත රසවත්න්න තෙපරාදුට අපේ ගෘුණණියන් හරි දක්ෂයි ඉතින් මේක තෙම්පරාදු කරලා ඒක හොඳ ගුලියක් බවට පත් කරලා කට්ලට් එක එහම නත්තන් පටිස් තුළලට පුරුවන් පුළන් මේ පොලොස්සම පොච රස එකතු කරන එක ඇටම ඔ නම් ඉතින් අපිට මේකට මේ කෙන්දදිී සහ පලාවර්ග එකතුවීම තුළින් එකකට ඇතුළේ පිටිම ගුලියකින් තව පිටි තට්ටුවක් වටේ තියල බදිනුවට වඩා එකට මැදට කොඩාක් එළවලු මේ පලාවරග වලින් ගන පෝෂණය ඇතුළට ගත්තම කෙදී. ඇ සහර පිටිස්වල්පයක්ත් ත්‍රසියත් එකතු වෙලා වැඩිය ගණකමක් නැති මා පිටිස්වල්පයක්. අර වෙන හදන තද ගණකම පටිස් වෙනුවට අපි හැදුවොත් එතන ගෙදර ඉන්න අම්මා තාර්තටත් බයනැතුවක් අපිට දෙන්න බොළුවන්. මොකද ඒ එක පිටි ප්‍රමාණය අඩුයි එක ඇතුල තින එල්ලවුලු සහක් ෙති ප්‍රමාණ වැඩි හිතකරත්වය තමයි වැඩි පත කරතත්වයි වැඩියනවා. එතකට එක බදිනකොට උනත් අපිට ගොඩක් වෙලා බැදීමිය අවශතාවයක් වෙන්නේ නැහැම් වංගහිතන විදිහිට මොකද ඉක්මනින් ඒක කරවෙලා බැදිනවා ඒ එකට හොකක් කලාවට අප සූපවේදී පාවිචනවා කඩල පිටි. මේ කඩල පිට ි්‍ර කිරීම තුලින් ඒ එක තමව ඒ හැපින ගතිය අපිට වැඩි කරගන්න පුළුවන් තර අපිට පුළුවන් පිටරටකින් අපිට ප සමහරලාවට පාං හදන්නට පුළුවන් පාම් පිටින ගර පැටිස්සක පඒ අදාල කොට සසාහන්න පුුවන් පිටිනක් අපිට මේ පිටි ප්‍රමාණය අඩු කරන්න පුළුවන් දේශයවයි කුතු කරන දේවල් තකත් අපි බලන්න අපි හත්මාලුව හදනකොට ෙදර අලුත් අවුරුද්දට ගෙදර වත් තියන දේවල් ගන්න බලන්න. ක්කදළුවක් ඒම නැත්තන් දේශීය කිරියල අලයක් ඒවගේ හැම දේකෙන්ල ඉියක් හැම දේම අපි එකතු කරන්න මේ ගෙතර වත්ේ තියන දේවල්ලින් බලලා. අන්න ඒක නිසා අද තම දවස් දහයක් පමණ තියනවා. අදද ඊටවන්න පැළ ටිකක්. මේ සති අවසන් වෙනට කලින් එතකොට ඔබ වැඩට යනකොට. දහටවෙනි දගින් පස්සේ. ඔබට ගෙදර මේ අවුරුදු දවස් හත. ඔබ දුවා දරුවන් සමඟ අර පැලයක් හිටවන එකටත් මේ එකතුරල හැමදාමට කටලක් පටිස්ස එකක් ගෙදර හදාගන්න පුළුවන් මේ එකතු රලා ඔබට පුළුවන් මේකුත් ඉවත්ත දාන තික පෝර කවරයකට පස්ටික දා මයෝක කවු තුරක් ටවුවත් මයෝ කලටික් මවරුද්දත්තුලඒ හැදෙනවා ඉති ඒදිහහිට පිට පුලුවන් එක දාහන් ඒනිසා ඔබතු මේ හොදම අදහසක් අපිට කතා කරන්න ලබල්දුන්නේ මේක තුළට මේ පිටරතිංගෙනපු අර්තාාපල් අලේ රසේ බලන්න ඕන නෑ. දේසිී අර්තාාපල් ගුිය ගෑලටික අපි ගන්න එක වෙනම ප්‍රස්්නයන් මේ පිටරටං පිටර ගේනකාපිට අවම කරලා මදි අඩු පාඩුවට අපි මයුක් අ සහ අල බදල බෙනත් දේවල පිකතුර ගැන මිහකවතිනෙන. ලර්ගන ංහිතනව විශාල ප්‍රමාණයක් කම්පේර ගනක් මංගහිතන අප රට සමාලාට වැඩිටියවුණන අපිත් දන්න නැහැ සමහර අලවර්ගසාහ මේවායි මම හිතනවා අප පෝෂණවේදයේ විශේ ස්ඥවරයෙක් නිසා සංජය මහත්මය දන්න වැති මේ එකඒ අලවර්ගවලට වෙනස් වෙනස් රසයන් වගේ වෙනස් වෙනස් ගුණයන් තමයි අන්තර්ගත වෙලා තියන්නේ හැම ආහාරයකම පාට නැතිවනත් එක සුද්‍ර පෝෂක අඩන්ගුවවා. ඉතිං මහිතනවා ඉදිරියේදී අපි බෝ දැනුවත් කරමු. සමහරවිට ඔබ නොදන්න කාරණා දැනුවත් තුනාට පස්සේ වෙෙනස් වෙන්න පුළුවන් අපේ ආකල්ප. ඉතිං ඒ ආකල්ප වෙනස් කිරීම තමයි මමහිතන්නේ අපි මෙවැනි වැඩ සටහ නලින් කරන්න ඕෝනෙ මකද අපි ගෙදර ඉතුරු කරොත් තමයි, අපිට පුළුවන් රටට ඉතුරුවක් කරන්න අදදව ස ස්තුතිවන්ත වෙනවා ආචර සුරංග මරකෝන් මහතාට අපේ වැඩසටහන්ත සම්බන්ධ වනාට ද්‍රේෂ්ඨ මනෝවිද්‍යා උපදේශක අධ්‍යක්ෂ සිත්වෙල මනෝපදේශ හාපුහුණවා හිතන. එවගේ අපේ ජෙස්ට පෝෂ්ණේදී සංජය හෙට්ි ෙදර හතාටත් සෝතිවන්ත වෙනවා වර්ලත් රසායනාඥ එවගේ ආහාරහා පෝෂණවේදීන්ගේ සංගමේ ස්භප්ති. ඔබ දෙපලටම අපි යියලිතා ආරාධනා කරනවා අපේ සණහස මේ වැඩ සටහන තුළින් තවත් අපේ ගෘහණයන් දැනුවත් කරමු අපේ වැඩහිටියන් දැනුවත් කරමු අපේ පවුලර් රැකගැනීම සඳහා දැනුවත් කරමු ආරාධනා කරවා. ඒවාගේම ඔබ සියලු දෙනාටත් හෙට දවස මේල බන්නව් ලොත් අවුරුද්ද, සුබදායක වෙන්නට කියලා අපේ සුරංග මහත්මයටත්, සංචය මහත්මයටත්, ඒවාගේම ඔබ සියලු දෙනාටත් ප්‍රාර්ථනා කරන්න ගමන්, අදට මම සම්ගෙනයනවා සුබදාස.